වසර 2006 අප්‍රේල් මාසයේ වන විට 25 අවුරුද්දක් තිස්සේ ඇදී යමින් තිබුණු LTTE බෙදුම්වාදී යුද්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් 20,000ක් පමණ තුවාල ලැබ සිටියා. හමුදාපති පදවියට පත් වූ වහාම මේජර් ජෙනරල් සරත් ෆොන්සේකාගේ ප්‍රමුඛ කාර්යයක් වුණේ යුද්ධයෙන් තුවාල ලැබ සිටි සෙබළුන්ගේ සැපදුක් සොයා බැලීමයි. දෛවයේ සරදමකට මෙන් මේ රාජකාරිය ඉටු කර එන යුද හමුදාපති මේජර් ජෙනරල් සරත් ෆොන්සේකාට LTTE මිනිස් බෝම්බයක් ලවා හමුදා මූලස්ථානය තුලදීම පහර දුන්නා. බෝම්බේ පුපුරනවා මම දැක්කා. මට වඩා මීටර් දෙකක් එහායි. නමුත් ඒක මට බෝම්බයක් කියලා තේරුණේ නැහැ. ගිනි බෝලයක් කියලා මං හිතුවේ. මං හිතන්නේ මේ බෝම්බ වලට හුඟක් ළඟින් හිටියම සද්ද ඇහෙන අඩුයි. ඒ අර හයි එක්ස්ප්ලෝසිව් පුපුරනකොට ඈතට ඇහෙන තරම් ඒක තේරෙන්නේ නැහැ. නමුත් මම කාර් එක නැවතුණාම මම දැක්කා මගේ දකුණු පැත්තේ ඉඳපු මගේ අධිසහායක කෙඳිරි ගගා ඉන්නවා. එයාගේ බඩේ එක තුවාලයක් තිබ්බා. මගේ ඉස්සරහ සීට් එකේට මගේ බොඩිගාඩ් සර්ජන් එහෙම්ම මැරිලා. ඊළඟට දකුණු පැත්තේ ලබු ඩ්‍රයිවර් ස්ටියරින් වීල් එකේ ඔළුව ගහන් කෙඳිරි ගානවා. මේගොල්ලෝ මේ කෙඳිරි ගගා ඉන්න මම දොර අරගෙන විනාඩි දෙකක් විතර බලන් හිටියා. කවුරු ළඟට ආවෙත් නැහැ. කමාන්ඩෝ එක ජීප් එකක් විතරක් තිබේලේ මගේ ළඟ. ඒගොල්ලෝ මම හිතන්නේ වටේ ආරක්ෂාව දාගෙන හිටියා. හැබැයි හිතුවක් දන්නේ නැහැ ඇතුලේ ඉතින් ඔක්කොම මැරිලා ඇති කියලා. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය වාර්ගික ගැටුම් නිසා වරින් වර උණුසුම් වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට 1970 ගණන්වල අගභාගයේ වෙද්දී සන්නද්ධ දෙමළ තරුණයන් වෙනම රාජ්‍යයක් සඳහා උතුරු හා නැගෙනහිර පළාත්වල ගරිලා යුද්ධයක් ඇරඹුවා. ඉස්සෙල්ලාම සෝල්ජර් කෙනෙකුට වෙඩි තිබ්බේ 81 යාපනයේදී. එදාම යාපනයේ හිටපු ඩියුටි මේජර්. ඒ කාලේ ඉඳලම අපි මේ යුද්ධේ ගොඩ නැගීගෙන එන හැටි දැක්කා. එතකොටම මිනිස්සු 100කට අනද නිලධාරියෙක් මේජර් කෙනෙක් හැටියට. යුද්ධය ටික ටික වැඩි වුණා. දිගින් දිගටම මේ යුද්ධ ජයග්‍රහණය කරා ගෙනියන්න හමුදාවට නොහැකි වුණා. හැම නිලයේම ඉඳගෙනම යුද්ධයට සහභාගී වුණා. දිග්ගැසෙමින් තිබූ බෙදුම්වාදී යුද්ධයට ජයග්‍රහණයක් හෝ විසඳුමක් පෙනෙන තෙක් මාණිකවත් තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව විදේශ අතපෙවීම් හා අභ්‍යන්තර වියවුල් මැද යුද මඩගොහරුවක කරවටක් ගිලී සිටියා. අපට සාමූහික ඕවරෝල් සැලැස්මක් තිබ්බේ නැහැ යුදමය අංශයෙන්. ඒ කාලේ අපි සීමිත ක්‍රියාන්විත කරා. එක්කෝ යාපනය අල්ලන්න, එක්කෝ එන ඉන්න කාරින්න, එහෙම නැත්නම් මන්නාරම් පැත්තේ ක්‍රියාන්විතයක්. යාපනය අල්ලනකොට මුළු නැගෙනහිර තිබුණ හමුදා ඔක්කොම ගලවලා එහෙට ගෙනාවා. නැගෙනහිර තනිකර ත්‍රස්තවාදීන්ට අතහැරියා. යුද්ධය නිසා හමුදා සෙබළුම් පමණක් නොව සාමාන්‍ය ජනයාද දිනපතාම මරා දැමුණා. කොටි සංවිධානය කාල බෝම්බ හා මිනිස් බෝම්බ යොදාගෙන යුද්ධයේ දකුණට ගෙන ආවා. රජීව් ගාන්ධි බඳු හිටපු ඉන්දියා අගමැතිවරයෙකු මෙන්ම නේරු පවුලේ අනුප්‍රාප්තකයෙකු ඉන්දියානු භූමිය තුලම මරා දැමීම මගින් කොටි සංවිධානය ස්වකීය දේශපාලන ගණදිනු නිම කරන ආකාරය ගැන බිහිසුණු අත්දැකීම් ඉතිහාසයට එක් කළා. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වූයේ සිංහල හා දෙමළ දේශපාලන නායකයන් මරා දැමීමයි. ලොකු බලාපොරොත්තුවක් අදිස්ත්‍රාණයක් තිබ්බා. කවදා හරි මට මේ යුද්ධ කරන්න දුන්නොතින් මම අනිවාර්යයෙන් මේක ඉවර කරනවා කියලා. මීට කලින් ගරු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරගෙන් මැදිනේ එකපාරක් ගෙන්නුවා අපි ජෙනරල් 4 දෙනෙක්. මම එතකොට හමුදා හිටියේ කනිෂ්ඨම ජෙනරල්. අපිට ප්‍රශ්නයක් දුන්නා. අපි ඔයගොල්ලෝ ඉල්ලන ඕනම දෙයක් දුන්නා. මේ යුද්ධ ඉවර කරන්න කොච්චර කල් යනවද කියලා. මං කිව්වා අවුරුදු 4කින් යනවා කියලා. එතකොට තව ජෙනරල් කෙනෙක් හිටියා එතන. එයා කිව්වා අවුරුදු 8කින් පුළුවන් කියලා. අනිත් ජෙනරල් එයා මේ කාලයක් කිව්වේ නැහැ. නිකන් එයා ප්‍රසන්ටේෂන් ඉවර කරා. අනිත් එක්කෙනා නැගිටලා කිව්වා මැඩම් මේ වියට්නාම් යුද්ධේ
ප්‍රංශ හමුදාව අවුරුදු 20ක් කළා දිනන්න බැරි වුණා. ඇමරිකන් හමුදාව අවුරුදු 8ක් ඉඳලා දුවන්න බැරි වුණා. මේ වගේ යුද්ධ දිනන්න බෑ කිව්වා. ඉතින් ඒ වගේ තමයි මේ එක එකයි හිතපු හැටි මේ යුද්ධ ගැන. උත් මට ඒති ආසාවක් තිබ්බා. මට බලය හම්බුනොත් මම කවදා හරි මේක කරනවා කියලා. හැබැයි ඉතින් ඒ වෙදියේ මට කිව්වා නම් මම හිටිය කනිෂ්ඨ ජෙනරල් කෙනෙක් හිටියා නම් මට තනියම ඒක කරන්න බෑ. ඒ යුද හමුදා පතිවරු ඒ වෙලාවේ හිටපු අය ඒ විදිහට හිතුවොත් ඒක කරන්න පුළුවන්. මම හිතුවා වගේ. ඉතින් කනි ජූනිය මේ කනිෂ්ඨ කාලේ අවුරුදු 10 විතර ඉඳලා කැඩටින් එහෙම කරන්න පටන් ගත්තා ඉස්කෝලේ. කැම්ප් යන්න දෙන්නේ අවුරුදු 12න් අඩියට. නමුත් මම 10 විතර ඉඳලා හැමදාම කැඩටින් කරා. කැම්ප් යන්න බැරි වුණා. ඉතින් උනන්දුවක් තිබ්බා ඒ. නිල ඇඳුමට ආසාවක් තිබ්බා. හමුදා මේ විනයට, හමුදා පිළිවෙතට අනදීමට ඒ වගේ දේවල් වලට ආසාවක් තිබ්බා. අනිත් වෘත්තීන්ට වඩා මගේ පැහැදීමක් තිබ්බා හමුදා අංශය ගැන. ඉතින් මම ඒවා කරලා කැඩටින් එහෙම ඉවර වෙලා කෙලින්ම ඕලෙවල් පාස් වුණාන් පස්සේ අවුරුදු 18 වුණ ගාම දාව පළවෙනි ඇප්ලිකේෂන් එක තමයි හමුදාට බැඳෙන්නේ. ඒ ලෙවල් එක්සෑම් එක කරා කරනවට කරා මේ ඉන්ටර්වියු වල සමුක පරීක්ෂණයට යන ගමන් අවසාන පරීක්ෂණයට එන්න කියලා තිබුණා. හමුදාවෙත් මම ඒ ලෙවල් එක්සෑම් කරනකොට ඉතින් ඒ ලෙවල් එක්සෑම් හෝල් එකෙන් ඉනඩු පාවිත නැගිටලා ගිහලා ගෙදර ගිහලා සපද්දේ පොලිෂ් කර කර හිටියා ඉන්ටර්වියු යන්න. ඒක තමයි කරේ. ඉතින් දිගටම ඉගෙන ගැනීමට වඩා ආසාවක් තිබ්බේ හමුදාවට යන්න. වසර 2005 දෙසැම්බර් 6 වෙනිදා මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදා පතිවරයා හැටියට වැඩ බාරගත්තා. හමුදාපති මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා තම සේවා කාලය තුල බිහිසුණු කොටි සංවිධානය විනාශ කිරීම සඳහා සේනා සංවිධානය කළා. මේ වෙනුවෙන් සෙබළුන් ධෛර්යමත් කරමින් ඔවුන්ගේ සැප දුක් සොයා බැලුවා. ප්‍රභාකර තමිල් ජෙල්ලෝ දැනි කයිවාරු කාර්යෝ කිව්වේ ඊළඟ ඉන්දියාවත් අපි ලංකාවේ හමුදාව රට පාඩමක් උගන්වනවා. ලංකාවේ රජයට රට පාඩමක් උගන්වනවා. නමුත් අපි ඉගෙන ගන්න තමයි හොඳ පාඩමක්. ඒක පාඩම උග මිහිරි පාඩම. ඒගොල්ලෝ හිතපු විදිය භයානක අපසන්න පාඩමක් නෙවෙයි. මේ පාඩම තමයි ත්‍රස්තවාදය විනාශ කරන්න අපට හැකියාව තියෙනවා කියන පාඩම. අනාගත යුද්ධයේදී තීරණාත්මක හමුදා සේනාංකයක් වන විශේෂ හමුදා සෙබළුන් හමුවී ඔවුන් දිරිමත් කිරීමටද ඔහු අමතක කළේ නැහැ. මේ වෙසක් බැතිගී අසන්නද අමතක නොකළ හමුදාපති මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා.